ලෝකය ඉවර වෙන්න පටන් අරගෙන කියලා වෙලාවකට මට හිතෙනවා. චීනේ වුහාන් වලින් පටන් අරගෙන අපේ දිස්ත්‍රික්ක මට්ටමටම ඇවිල්ලා පහුගිය දවස්වල ලෝකයේ පුරා ඉවරයක් නැතුව පැතිරිච්ච මේ ප්‍රවෘතිය අපේ ගේ ළඟටම ඇවිත් ඒ ප්‍රවෘත්ති ඉවර වෙයි කියලායි මම හිතුවේ. හැබැයි ඉවර වෙලා නැහැ. දවස ගානේ ලෝකයේ ලොකුම කිරුංකාරය අසරණ වෙනවා නේද? අද ගොඩාක් අය බයයි. ගෙදර ගෑස්, කඩේ බඩු, අතේ සල්ලි ඉවර වෙයි කියලා. ඒක ඇත්ත. සහතික ඇත්ත. අද අපි බයයි. ඉවර වෙන ජීවිත ගැන අපි බයයි. ඉවර වෙන බඩු ගැන අපි බයයි. ඒ නිසා ඉවර වෙන හැමදේම පුරව ගන්නව නේද? මීට කලිනුත් අපි කලේ ඕකමනේ. ඉවර වෙන හැමදේම පුරව ගත්තා. අපි ඉවර වෙන ඇඟ හදාගත්තා. ඉවර වෙන බඩු ගෙදරට ගෙනාවා. අනිත් පැත්තෙන් පවුලේ පිරිච්ච සතුට අපි ඉවරයක් කරගත්තා. සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාව අපි ඉවරයක් කරලා දැම්මා. සරල ජීවිත රටාව අපි ඉවරයක් කරලා දැම්මා. අපිට හිඩකඩ ඉවරයි කියලා හිතුණාම අපි ස්වභාව ධර්මයේ හිඩකඩත් ඉවර කරලා දැම්මා. මගේ නම, මගේ බලය, මගේ සතුට, මගේ වාසිය නැති වෙයි කියලා, ඉවර වෙයි කියලා බයට මං අනිත් අයගේ ජීවිත ඉවර කරලා දැම්මා. අනිත් අය ඉවරයක් කළා. සල්ලි ඉවර වෙයි කියලා බයි ඉරිද පූජාවට යන එක ඉවරයක් කරලා දැම්මා. දියුණු වෙන්න බැරි වෙයි කියලා බයි සාධාරණව ජීවත් වෙච්ච රටාව ඉවරයක් කරලා දැම්මා. නාට්‍ය ඉවර වෙයි කියලා බයි කොන්ති කියන එක කිදරින් ඉවරම කරලා දැම්මා. දේට ඉවර වෙයි කියලා බයි මගේම නිින්ද, මගේම හිනාව, ගෙදර අයත් එක්ක තියෙන සම්බන්ධය ඉවරට ඉවර කළා. හැබැයි නොදනුවත්වම මම, ඔයා, අපි හැමෝම ඉවර වෙන්න යනවා. ඉවර වෙන හැමදේම ඉවර වෙයි කියලා පුරවගත්ත අපි හැමෝගෙම ජීවිතේ ඉවර වෙන්න යනවා. කොහෙන්ද පුරවගන්නේ? පුරවගන්න තැනක් නැහැ නේද? ඇත්තටම නැහැ. සදාකාලිකව ඉවරයක් වෙන්නේ නැති ඒ පිරිච්ච ස්වර්ගයට යන ගමන අපි ඉවරයක් කරලා දැම්මා. ඉවර වෙන හැමදේම එකතු කරා. එහෙනම් අද අපි ඉවර කරමු. ඉවරයක් වෙන හැමදේම එකතු කිරිල්ල ඉවරයක් කරමු. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම සදාකාලික ස්වර්ගයට යන පොලිමේ ඔයාටයි මටයි තියෙන හිද ඉවර වෙන්න පුළුවන්. මොකද කියන්නේ? අපි ජේසුගේ ස්වර්ගයට පෙර හමු වෙමු අපි.